सूर्यदयसाक्षी विराटन विशेषण කල්වරි දේවස්ථානයත් එක්ක අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙන්නා වූ සියලු දෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අපි අද දිනේ උන්වහන්සේට නමස්කාර කරන්න යනවා. ඉතින් අපි ටික මොහොතක් උන්වහන්සේට නමස්කාර කරමු. අද දිනේ උන්වහන්සේ අපේ ජීවිතවල කළ ඇති සියල්ල අපි සිහි කරමු. උන්වහන්සේ යහපත් වූ ස්වාමින් වහන්සේ මොන කාලේ වුණත් උන්වහන්සේ අපමැදී සිටිනවා. විශේෂයෙන් මේ පීඩා දවස්වලදී උන්වහන්සේගේ කරුණාව සෑම විපත්ති කාලයකදී ස්වාමීන් වහන්සේගේ සෙනඟ සමග වහන්සේ සිටිනවා. ස්වාමීන් වහන්සේගේ කරුණාව කිසි දිනක අපමණින් පහව නොවන නිසා ස්තුති. ස්වාමීන් වහන්සේ පමණයි එකම දෙවිඳුන්. ස්වාමීන් අපේ විශ්වාසය මැටි රූපයකට ගල්චිලීමකට නොමේ. එහෙත් ස්වාමීන් සියලුම පව පාලනය කරන්නා වූ එකම දෙවිඳුන් වහන්සේගෙන පමණයි ස්වාමීන්. හලෙලූයා නමස්කාර. ස්වාමිනී ඔබ වහන්සේගේ අත්දැකීම ඔබ වහන්සේ අපට උපකාර කරනවා.
සිතිවේ වා ස්වාමිනී ජල මැද සිටියත් ගිනි මැද සිටියත් ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව වෙනස් වක මන්දිර පැමිණ නිසා සුති සිතිවේ වා ස්වාමිනී හාලෙලුයා Devi tumge poduma priya
සර්ව බලධාරී දෙවිපියන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. මේ අනර්ග සබත් දවසේ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ලියවිල්ල වන වචනයෙන් ඔබට උපස්ථාන කරන්න ලැබීම ගැන මම විශ්වාස කරනවා. විශේෂයෙන් අපි සිටින්නා වූ මේ වකවානුව මුළු ලෝකයේම ඉතාමත් අමාරු කාල පරිච්ඡේදයකින් ගමන් කරන්නා වූ වකවානුවක, විශේෂයෙන් දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට
උන්වහන්සේ සමග ජීවත් වන අය හැටියට අද දවසේ ලෝකයේ බොහෝ අයට නැති අනර්ග බලාපොරොත්තුවක් අප හැම කෙනෙකුටම තිබෙනවා. අපි දන්නවා මේ වෙනකොට ලෝකයේ නොසිතූ විදියට මුහුණ පාලා තියෙන තත්ත්වයන් තියෙනවා. මුදල්වල වටිනාකම නැති වෙලා, තාන්න මාන්න නිලතලවල වටිනාකම නැති වෙලා, ඒ වගේම විශේෂයෙන් යෂ්ටික මිසයිල, නැව්, ගුවන් යාන වැනි දේවල් වල නිෂ්පාදන කරුවන් හැටියට වැඩ කරපු මිනිස්සයා අද එක්තැන් වෙලා අද සියලුම දේවල් එකතැනක නැවතිලා තියෙන කාලයක අපි මේ සිටින්නේ. විශාල ජාතීන් ගණනක්, රටවල් ගණනක් පීඩාවට පත් වෙලා, විශාල මනුෂ්‍ය ජීවිත ගණනක් විනාශ වෙන කාල පරිච්ඡේදයක අපි මේ සිටින්නේ. හැබැයි අපි එක දෙයක් දන්නෝ, ලෝකේ නවුංකාර සර්ව බලධාරී දෙවි කෙනෙක් සිටිනෝ. උන්වහන්සේ මේ සියල්ල දකිනවා, දන්නවා, උන්වහන්සේට පේනවා. අද දවසේ ඒක නිසා මම විශ්වාස කරනෝ දෙවියන් වහන්සේගේ වචනේ මෙවැනි විපත්තිදායක තත්වයකදී දෙවියන් වහන්සේගේ වචනය හැම මොහොතකදීම අපිට උපස්ථාන කරනවා. ඒ වගේම වචනේ සත්‍යතාවය කවදාවත් බොරු වෙන්නේ නැහැ. මේ දේවල් වචනේ කියලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ අපට වසංගත ගැන, පීඩාවන් ගැන, අපට විපත්තිදායක තත්වයන් ගැන, අපේ ජීවිතවලට මුහුණ දෙන්නා වූ ප්‍රශ්න කරදර ගැන කියලා තියෙනවා. මිනිසයන් හැටියට අපි මුහුණ දෙන්නා වූ ප්‍රශ්න කරදර විපත්තිදායක තත්වයන් සාමාන්‍යයි. ඒවා හැම මිනිසෙකම මුහුණ දෙනවා. කිතුනුවනුත් මුහුණ දෙනවා. දෙවියන් වහන්සේ නොදන්න මිනිසියනුත් මුහුණ දෙනවා. හැබැයි ඔවුන්ට වඩා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපිට ස්ථීරත්වයක් තියෙනවා. අනාගතය ගැන අපට දෙවියන් වහන්සේත් එක්ක විශේෂ අනර්ග ගමනක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දකිනෝ සමහර වෙලාවට මේ වෙලාවේ ඔබ නොයෙක් වෙලාවෙදි හිතනවා ඇති මේක ලෝකයේ අවසානයද? මේක ලෝකයේ අවසාන වෙලාද තියෙන්නේ? මම විශ්වාස කරනවා මේක යම් ආකාර සිදුවීම් මාලාවක් පමණයි. ලෝකේ ජාතීන් හැටියට ජාතීන් 17000ක් විතර ජීවත් වෙනවා කියලා සංගණන වලින් හොයාගෙන තියෙනවා. ඒකෙන් 14000ක් මේ වෙනකොට සුභාරංචියට සවන් දීලා තියෙනවා. හැබැයි තව 3000ක් සවන් දීලා නැහැ කියන පණිවිඩය සංගණන වලින් ඔප්පු වෙලා තියෙනවා. එහෙනම් මේක ලෝකේ අවසානය නෙවෙයි. මම විශ්වාස කරනවා අපිට සමහර වෙලාවට ඒ වගේම ඔබ කල්පනා කරනවා ඇති ඔබේ අනාගතය ගැන. ඔබ කල්පනා කරනවා ඇති ඔබේ දරුවන් ගැන, ඔබේ ආර්ථිකය ගැන, ඔබේ සමහර වෙලාවට ලිඩ රෝග ගැන, විපත්තිදායක තත්වයන් ගැන. දෙවියන් වහන්සේ අපේ බලාපොරොත්තුව. අද දවසේ අපි විශේෂයෙන් බයිබලයේ ගීතාවලිය පොතේ අපි බලන්න යනවා 46 වෙනි පරිච්ඡේදය. මේ පරිච්ඡේද ගීතාවලිය ලියන කතෘවරු ඒ දවසේ ඒ මොහොතේ සිදු වුණා වූ සිදුවීම් වල ලැබුණ ආව විපාකයන් සහ උන් මුහුණ දුන්න තත්වයන් ගැන ඔවුන් කතා කළා. ඉතින් දවසේ ගීතාවලිය 46 පළවෙනි සහ දෙවෙනි පද දෙක අපි කියවන්න යනවා. මේ වෙලාවේ ඔබට සමන් දෙන්න පුළුවන් ගීතාවලිය 46 1 සහ 2. දෙවියන් වහන්සේ අපේ සරණ හා ශක්තිය, දුකේදී ඉතා ළඟ වූ පිහිටක්ය. එබැවින් පොළොව වෙනස් වෙතත්, මුහුදමැද පර්වත සැලෙතත්, එහි ජල ගුගුරා කැළඹෙතත්, එහි නගින රැග වේගයෙන් පර්වත කම්පා වෙතත් බය නොවන්නේවොත්. ගීතාවලිය 46 මේ ලියන කතෘවරයා ලියනවා දෙවියන් වහන්සේ අපේ සරණ හා ශක්තියය, විපත්තියේදී අපේ උන්වහන්සේ උපකාරය. දැන් මේක ඉංග්‍රීසි බයිබලයේ ඉතා ලස්සනට පැහැදිලි කරනවා. God is our refuge. දෙවියන් වහන්සේ අපේ ආරක්ෂක ස්ථානය, අපේ රැකවරණය, බලාපොරොත්තුව. ඒ වගේම එතන ඉංග්‍රීසි බයිබලයේ කියන ඕනෑම වෙලාවක මුහුණ දෙන ඕනෑම විපත්තිදායක තත්වයකදී එතන පැහැදිලිව කියනවා an ever present help in trouble. දෙවියන් වහන්සේ අපි මුහුණ දෙන ඒ මොහොතේ මුහුණ දෙන ඕනම, දැන් අපි දන්න විපත්තිදායක තත්වයකට මුහුණ දෙනකොට අපිට කිය කිය ඉන්නේ නැහැ. විපත්තිදායක තත්වයන් අපි මුහුණ දෙනෝ අපි දන්නේම නැහැ කියලා නම් අපිට ඒක සූදානම් වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නෝ මෙවැනි විපත්තිදායක තත්වයකට අපි දේශයක් හැටියට, සෙනඟක් හැටියට, ජාතියක් හැටියට, ශ්‍රී ලංකා ජාතිය හැටියට අපි මුහුණ දෙනකොට අපි දන්නෝ දැන් මේ මොහොතේ අපිට මේකට මුහුණ දෙන්න තියෙනවා, අපේ අනාගතයට මුහුණ දෙන්න තියෙනවා. හැබැයි විපත්තිදායක තත්වයන් එනකොට ඒකට වයස් සීමාවක් නැහැ.
ඒකට ජාති බේදයක් නැහැ, ඒකට කුල බේදයක් නැහැ, ඒකට වර්ණ බේදයක් නැහැ, උගත් නුගත් බේදයක් නැහැ. විපත්තිදායක තත්වයන් වලට හැමෝම මුහුණ දෙනවා. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඉතා පැහැදිලි. මේ වචනේ මම හරිම අනර්ග වචනයක්. මේ පළවෙනි පදේ පද දෙකේ පැහැදිලි දෙවියන් වහන්සේ ඕනෑම විපත්තියකදී අපිට පිට වෙනවා. ඒ වෙලාවේ ඒ මොහොතේ අද ඔබ විපත්තිදායක තත්වයකින් යනවද? අද ඔබ හිඟකමකින් යනවද? අද ඔබ අනාගතය ගැන බයෙන් යනවද? අද ඔබ සමහර ප්‍රශ්නකාරී තත්වයකින් යනවද? ඔබේ දරුවන් ගැන සමහර විට ප්‍රශ්නයකින් ඉන්නවද? අසමාදානෙන් ඉන්නවද? වියවුලකින් ඉන්නවද? ඒ මොහොතේ දෙවියන් වහන්සේ අපේ ශක්තිය, අපේ ආරක්ෂාව. ඒක නිසා අපි අදහන දෙවියන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ සර්ව බලධාරි. ඒක නිසා දුක් කරදර ප්‍රශ්න විපත්තිදායක තත්වයන් විමුණ දෙනවා. හැබැයි දෙවියන් වහන්සේ අපේ ශක්තිය, දෙවියන් වහන්සේ අපේ සරණ, දෙවියන් වහන්සේ අපේ උපකාරය. වැළපීම් තියෙනවා, අමාරුකම් තියෙනවා. හැබැයි ඒකට අපි මුහුණ දෙනවා. නමුත් දෙවියන් වහන්සේ අපට උපකාර කරනවා. මොකද යේසුස් වහන්සේ කිව්වේ? යේසුස් වහන්සේ බයිබලයේ හැම වෙලාවෙම කිව්වේ බය වෙන්න එපා, කැළඹෙන්න එපා. ඇයි? මම නුඹ සමග සදාකාලයටම සිටිනවා. යේසුස් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඒක නිසා මම ඔබට කියනවා අද ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නයට මම අවධානය යොමු කරන්න කැමතියි. අපි දකිනවා අද මේ විපත්තිදායක තත්ත්වය විතරක් නෙමෙයි, ප්‍රශ්න, පීඩා, මාරුකම්, වසංගත නොයෙක් දේවල් එනකොට අද අපි දකිනවා මුළු ලෝකෙම බියෙන් වෙවුලමින් ඉන්නවා. අද බය කියන දේ හැම මිනිස්සෙකුගේම ඇතුළාන්තේ තැන්පත් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ මොනවාද කිව්වේ? දෙවෙනි තිමෝති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කිව්ව උන්වහන්සේ අපට දුන්නේ බය දුකමේ ආත්මයක් නොව ප්‍රේමයේ බලයේ හික්ම වීමේ ආත්මයක් ය. බය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ නෙමෙයි. ඒක යක්ෂයගේ. හැබැයි අද මුළු ලෝකෙම බයයි. අපි දකිනෝ ආ දෙන්නේ අතර ළඟින් කතා කරන්න බයයි, හැසිරෙන්න බයයි. අද බය මුළු ලෝකෙම වෙලාගෙන තියෙනවා. අපේ රට වෙලාගෙන තියෙනවා. අපේ ජීවිත වෙලාගෙන තියෙනවා. අපේ පවුල් වෙලාගෙන තියෙනවා. මම ඔබට කියනවා අපි කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. උසට, ගැඹුරට, දුරුභික්ෂයට, වසංගතයට, පීඩාවට, ආර්ථිකයට, අනාගතයට අපි බය වෙන්න ඕනේ නැහැ. මොකද යේසුස් වහන්සේ අප සමගයි. මෙතන කිව්වා ඕනෑම වෙලාවක බලන්න ගීතාවලිය 46 අවසාන කොටස, ඒ කොටස බලන වෙලාවේ දෙවියන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරනෝ උන්වහන්සේ අප සමග ඉන්නෝ කියලා. ඒ විතරක් නෙවෙයි, ඔබට මතකද යේසුස් වහන්සේ මේ ලෝකෙන් යනකොට කිව්වා මම යනවා, ශුද්ධාත්මෙන් වහන්සේ නුඹලාට දෙනෝ, උන්වහන්සේ සත්‍යතාවේ ආත්මයන් වහන්සේ, උන්වහන්සේ අපි සමග ඉන්නෝ, අපව ධෛර්යමත් කරනෝ, ශක්තිමත් කරනෝ. ඒ නිසා ඔබ ඉන්න තැන මේ වෙලාවේ ඔබේ හදවත විමසලා බලන්න. ඔබ බයෙන්ද, අවිශ්වාසයෙන්ද, සැකෙන්ද? ඔබට තියෙන අනාගතය ගැන අස්ථීරත්වයක් ඔබ හිතනවද? අද මිනිස්සු මරණයට බයයි, ලෙඩ රෝග වලට බයයි. දෙවියන් වහන්සේ කිව්වා අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අපිව වෙන් කරන්න කිසි දෙයකට බෑ. අද ඉඳ තියන්න එපා වසංගත වලට, රෝග වලට, ආර්ථිකයට, අනාගතය ගැන තියෙන බයට. දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් ඒ සම්බන්ධතාවයෙන් ඔබ වෙන් කරන්න මේ කාලය ප්‍රයෝජනෙට ගන්න. හැම උදෑසනම නැගිටලා බයිබලය කියවන්න, දෙවියන් වහන්සේට යාඥා කරන්න, දේව පාමුල ඉන්න. අපිට මේ කාලයක් දීලා තියෙනවා නිවසේ ඉඳලා දෙවියන් වහන්සේව පුජ්ජලික සම්බන්ධතාවය වර්ධනය කරගන්න, වචනය තුළ අපට ගොඩ නැගෙන්න. ඒක නිසා අපි බලන්න දෙවියන් වහන්සේගේ වචනේ. උන්වහන්සේ කිව්වා බලන්න 46 වෙනි පරිච්ඡේදයේ ඊට පස්සේ පද ටික අපි කියවන්න යනවා. ඒ කියවනවත් එක්ක අපි විශේෂයෙන් අද දවසේ යාඥා කරන්න යනවා. අද ශ්‍රී ලංකා දේශය තුලක්, ලෝකය තුලක් තියෙන මේ fear of spirit, ඒක අපි අයින් කරන්න ඕන. අපි දකිනවා මේ බයදුකමේ ආත්මය, බයදුකමේ ආත්මය යේසුස් වහන්සේගේ නාමයෙන්, යේසුස් වහන්සේගේ ලේවලින් අපි අයින් කරන්න ඕන. ඒක නිසා අපි බලමු ගීතාවලිය විශේෂයෙන් 46 3 වෙනි පදයේ ඉඳලා ඔබ කියවනකොට අවධානය යොමු කරන්න. ඉතාමත් අනර්ගයි මේ කොටස. ගංගාවක් ඇත, ඒ දියපාරවල් මහෝත්තමයාණන්ගේ මණ්ඩපවල ශුද්ධ ස්ථානය වන දෙවියන් වහන්සේගේ නුවර ප්‍රීතිමත් කරයි. දෙවියන් වහන්සේ ඒ මැද සිටින සේක. එය නොසෙල්වන්නේය. දෙවියන් වහන්සේ අරුයම් හිම එයට උපකාර කරන සේක. ජාතිහු කෝලහාල කළෝය, රාජ්‍යව සෙලවුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළ සේක. පොළොව දියවුවාය. සේනාවක ස්වාමීන් වහන්සේ අප සමගය.
යාකොබ්ගේ දෙවියන් වහන්සේ අපේ බලකොටුවය. එව් ස්වාමීන්ගේ ක්‍රියාවන් එනම් උන්වහන්සේ පොළොවෙහි සිදුකළ විනාශයන් බල. උන්වහන්සේ පොළොව කෙළවර දක්වා යුද්ධ නවත්වන සේක. දුන්න බිඳ හෙල්ල කපා දමා රථ ගින්නෙන් දවල් සේක. විශ්වලවව් මා දෙවියන් වහන්සේ බව දැනගනිමි. ජාතීන් අතරේ උසස් වන්නෙමි. පොළොවෙහි උසස් වන්නෙමි. සේනාවර ස්වාමීන් වහන්සේ අප සමගය. යාකොබ්ගේ දෙවියන් වහන්සේ අපේ මලකොබුය. බලන්න විශේෂයෙන් මේක කියන ගංගාවක් ඇත ඒකේ දිය පහරවල් ගලාගොස් ස්වාමීන් වහන්සේගේ ශුද්ධ මණ්ඩපේ ඒ නුවර මැදින් යනවා කියනවා. එතන කියනවා ඒ නුවරට ඊළඟ පදයේ කියනවා විපත්තිදායක තත්වයන් එන්නේ නැහැ. විපත්තිදායක තත්වයන් ආවත් එතන පහළට යනකොට කියනවා ජාතිහු කෝලකාල කළා, රාජධානි බිඳ වැටුණා, දෙවියන් වහන්සේ ගිගුරුම් දුන්නා, උන්වහන්සේ පොළව දියමින. හැබැයි හත්වෙනි පදයේ කියනවා සෞබල ඇති දෙවි සමිඳානෝ අප සමගය. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අප සමගයි. ඒ වගේම කියන යාකොබ්ගේ දෙවියන් වහන්සේ අපේ රක්ෂස්ථානය බලකොටුව. අන්න පළවෙනි පදේ කිව්වා ඉංග්‍රීසියෙන් කොහොමද රිෆියුජ් අපේ ආරක්ෂක බලකොටුව දෙවියන් වහන්සේ. ඒ වගේම පහළට යනකොට කියනවා එතුමාණෝ මිහිතලය දෙස බලා යුද නවත්වන සේක. ඒ වගේම අන්තිමට කියනවා සෞබලති දෙවියන් වහන්සේ අප සමගයි. ඒක නිසා මේ උදෑසන මම ඔබට විශේෂයෙන් කතා කරන්න කැමති. අපි යාඥා කරන්න යනවා. අපි කිතුණුවන් හැටියට මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. බය වෙන්න එපා. අනාගතය ගැන ඔබ ප්‍රශ්න ඇති කරගන්න එපා. විශ්වාස කරන්න මැවුම්කාර දෙවියන් වහන්සේ, ඔබව මැව්ව දෙවියන් වහන්සේ, ඔබව මෙච්චර දුර ගෙනාව දෙවියන් වහන්සේ, ඔබව මෙච්චර දේවල් වලින් ආශිර්වාද කළ දෙවියන් වහන්සේ, ඔබට දෙවියන් වහන්සේගේ සරණ, ශක්තිය, පිහිට, උපකාරය, මඟ පෙන්වීම, ආශිර්වාදය, ආරක්ෂාව නිරන්තරයෙන් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා දේවදාසියෙක් හැටියට මම ඔබ ගැන යාඥා කරන්න යනවා. විශේෂයෙන් මේ වෙලාවේ යාඥා කරන්න යනවා හැම භයාදුකමේ ආත්මය ඉවත් වෙන්න. බය වෙන්න එපා. බය අපේ ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට මුල. අපි බය වෙනකොට අපි බොහෝ වෙලාවට දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය අපෙන් ඈත් වෙන්න යනවා. ඒ නිසා මේ මොහොතේ අපි යාඥා කරමු, මේ සතිය බාර කරමු, දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕන, උන්වහන්සේ අපිව ගෙනියන්න ඕන, භයාදුකමේ ආත්මෙන් අපව නිදහස් කරන්න ඕන. දෙවියන් වහන්සේ අප සමගයි. ගීතාවලිය 46 මම ඔබෙන් ඉල්ලනවා මේ සතියේ නැවත කියවන්න, ඔබට මඟ පෙන්වන දේවල් පෑනින් සටහන් කරන්න, ලියන්න. ස්වාමින් වහන්සේ ආශිර්වාද කරයි. අපි යාඥා කරමු. සර්ව බලධාරී ජීවමාන දෙවි පියාණනි, අපි මේ උදෑසන ඔබ වහන්සේගේ ශුද්ධ පාද පාමුලට එනවා. නාස්රිය යේසුස් වහන්සේගේ නාමයේ ස්වාමීනි අපි යාඥා කරනවා. අහස පොළොව මැව්ව සර්ව බලධාරී දෙවියන් වහන්සේ අප සමගයි. ස්වාමීනි ඔබ වහන්සේගේ සර්ව බලධාරී හස්තය, ඔබ වහන්සේගේ සර්ව බලධාරී මඟ පෙන්වීම අප සමග තැබුව මැනව ලෝකය වෙලාගෙන තියෙන භයාදුකමේ ආත්මය, මරණයට බය, රෝගයට බය, අනාගතයට බය, ස්වාමිනී උවදුරු වලට තියෙන බය ස්වාමිනී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉවත් කරන අතර අපේ ජීවිතවල එමෙනි බයක් අද තැන්පත් වෙලා තියෙනවද? අපි ඒ බයෙන් ජීවත් වෙනවද? ස්වාමිනී අපි යාඥා කරනවා යේසුස් වහන්සේගේ කුරුසියේ ජයග්‍රහණය, යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිට්ටා, උන්වහන්සේ ජීවමානයි, උන්වහන්සේ කිව්වා බය වෙන්න එපා, කැළඹෙන්න එපා, මම ලෝකාන්තිමය දක්වා නුඹ සමග ඉන්නවා. ස්වාමිනී මරණයටවත් දූතයන්ටවත් කිසිම දෙයකට අපව ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්න බෑ. ඔබ වහන්සේ අප සමග ඉන්න. දෙවි පියාණනි මේ සතිය බාර කරනවා, ඉදිරි අනාගත දවස් බාර කරනවා. ආශිර්වාද කරන්න ඔබ වහන්සේ මේ සෙනඟට, ආශිර්වාද කරන්න පවුල් වලට, ආශිර්වාද කරන්න ඔවුන් ආරක්ෂා කරන්න, ඔවුන් සුවෙන් තියන්න, ඔවුන්ට සපයන්න. විශේෂයෙන් යාඥා කරනවා මේ කාලය තුල කිසි කෙනෙක් බඩගින්නේ ඉඩ නොතබා ඔබ වහන්සේගේ සැපීමේ හස්තයත් ආශිර්වාදයක් දැන් අපි නිදහස් කරනවා. පිය උදවියන් වහන්සේගේ, පුත්‍ර උදවියන් වහන්සේගේ, ශුද්ධාත්ම උදවියන් වහන්සේගේ අත්වලට බාර කරන්නේ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්.